අද බංගලාදේශයට ඒවගේම මාලදිවයිනට රනිල් වික්‍රමසිංහ කෙනෙක් හොයනවා. ඒ රටවල් ගොඩ ගන්න. මේක සෙල්ලමක් නෙමෙයි. මේක ආවට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මීට ඉස්සෙල්ලත් අපි මේවා කියලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට 69 ලක්ෂයක් දෙනකොටත් අපි ජනතාව දැනුවත් කරා. පෞද්ගලික එතුමාගේ කිසි ප්‍රශ්නයක් නැහැ අපිට. නමුත් දේශපාලන අවබෝධය සහ පරිණතභාවය පිළිබඳ ගැටලුවක් තියෙන නිසා අපි අමාරු වෙනවා. ඒ කිව්වා වගේම ලොකු අර්බුදයකට පත් වුණා. ඒක අපිට කොච්චර බලපෑවද කියනවනම් පොහොර නැතුව ගියා, තෙල් නැතුව ගියා, විදුලිය කැපුවා පැය පාලෝ විශාල අර්බුදපත් වෙලා අරගලයකුත් නිර්මාණය කවුරුවත් බාර ගන්න බය වෙන රට රනිල් වික්‍රමසිංහ විසින් හෙමින් ගොඩ ගනිමින් යනවා. වැල්පාලමේ භාගයක් ඇවිල් ඉවරයි. ඉතුරු වැල්පාලමේ භාගය යන්න නායකය අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නායකයන්ට මෙතන අත්අදහා බැලීම් කරන්න දෙන්න පුළුවන් කමක් නැහැ. හැබැයි මාධ්‍ය වලින් ඒ වගේ මැතිවරණ ව්‍යාපාර වලින් විවිධ දේවල් වලින් ලෝකයක් මවයි. හැබැයි මේකෙන් අමාරු වැටෙන්නේ මේක වැරදුනොත් මේ රටේ ජනතාව. ඒ නිසා මේ තීන්දුව తీරන හරියට ගන්න කියලා අපි මේ රටේ ජනතාවන් ඉල්ලනවා. ඒ වගේම මම දැක්කා මාලිමාව ඒ මැතිවරණ ප්‍රකාශයේ ඉතින් මේකේ මං හිතන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ වැඩපිළිවෙල තමයි තියෙන්නේ. ඒකේ යම් වෙනස්කම් ටිකක් විතරයි තියෙන්නේ. විශේෂයෙන් මං දැක්කා අධ්‍යාපනයේ සම්බන්ධයෙන් එහෙම තියෙනවා. මාලිමායේම මැතිවරණ ප්‍රකාශයේ කියනවා කිලෝමීටර 3න් 3ට පාසල් ඇති කරනවා කියලා. ඉතින් එදා මම ක්‍රියාත්මක කරපු අධ්‍යාපන මැතිවරණ වශයෙන් ළඟම පාසල හොඳම පාසල තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ කරන්නේ. ඉතින් ඒක අලුතින් දෙයක් නෙමෙයි. ඒ වගේම මන් දැක්කා 6% වෙන් කරනවා කියලා අධ්‍යාපනයේට. ඒක හොඳයි වෙන් කරන්න පුළුවන්. හැබැයි කියලා නැහැ කොහොමද මේ සල්ලි හොයාගන්නේ කියලා. 6% වෙන් කරන්න පුළුවන් නම් සල්ලි හොයාගන්න පුළුවන් නම් ඒක ඉතා හොඳ වැඩක්. හැබැයි ඒක ප්‍රායෝගිකව කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඊට වැඩිය ඔවුන්ට එහෙම කළමනාකරණයක් තියෙන බවක් අපිට පේන්නේ නැහැ. මේ මුදල් හොයාගන්න ක්‍රමවේදයක් ගැන කියන බවක් පේන්නේ.